ලාෆ්ස් උපවෙතින් දිනපතා තෝරාගත් භාණ්ඩ සඳහා 35ක් දක්වා ඉතිරියක් ලාෆ්ස් වන් සමාජිකයින් සඳහා පමණයි රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණියා රටේ මහජනතාව විඳින දුක අපි මේ නිලධාරීන්ටත් ඔහුත් සමග හිටපු කියලා දුන්නා. ඔවුන් පිළිගත්ත ගැටලුකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. මෙතන ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි කාලීන ප්‍රශ්නයක්ද එහෙමත් නැත්නම් ඊට එහා ගිය ඉස්සරහට ණය ගෙවා ගන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධයෙන්. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූලාරමුදල හෝ අනිත් විදේශීය ආයතන සමග සම්බන්ධ විය යුතුයි කියන මතය ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ චීනෙන් තව ණයක් ඉල්ලලා තියෙනවා जनवरी ගෙවන්න තිබුණා. ඔවුන් ඍජුවම අපිට කිව්වේ නැති වුණාට ඒ සාකච්ඡාවෙන් අපිට හැඟුණා අතේ සල්ලි නැහැ. අපි ඍජුවම ඇහුවා සංචිතවල තියෙනව නේද ඩොලර් බිලියන 1.5ක් වටිනාකම තියෙන චීන යුවාන් කියලා. ඔවුන් ඒක පිළිගත්තා. එතකොට මං හිතන්නේ අතේ ඩොලර් මිලියන 3400කට වඩා නැහැ. ඉතින් ඉන්දියාව ඒ ඩොලර් මිලියන 900 කල් දැම්මේ නැත්නම් මේ සතියේ ඉඳලා තව මාස දෙකකට එහෙමනම් ලංකාව කෙලින්ම බංකොලොත්. අන්තිම දුර්වලයි කලමනාකාරීත්වය. අපි හිතනවා මේ කරන විදියටම කරගෙන ගියොත් බඩු මිල තව ඉහළට යනවා මිසක පහළට නම් එන්නේ නැහැ. ඔව් ඒත් එක්කම ඊයේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර තිබ්බ සාකච්ඡාවේදී තීරණය වෙලා තියෙනවා මේ දැනට දැල්තේ බලපාලා දින කරුණු සම්බන්ධයෙන් සර්වපාක්ෂ සමුළුවක් තියන්නේ ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ ශේෂ්ඨවල විද්වතුන් ගෙනල්ලා මේ ගැටලුවට විසඳුම් හොයන්නේ. මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ පක්ෂය කොහොමද ස්ථාවරේ? දැන් මේ බස් එක ගිහිල්ලා ඉවරයි අත්‍තරම සර්වපාක්ෂ සමුළුවකින් මේක ඉස්සනඹ අපි එකඟයි ඕන වෙලාවක සහයෝගය දෙන්න අපි ලෑස්ති හැබැයි ආණ්ඩුව අවංක වෙන්න ඕනේ ඊයේ ආර්ථිකය පිළිබඳව කමිටුවක් පත් කරලා තිබ්බා විශේෂ කමිටුවක් ඒක දිහා බලනකොට පේන්නේ ආණ්ඩුව අවංක නැහැ කියලා වීලුවක් නේ ජාත්‍යන්තර විශ්වාසනීයත්වය මේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ඇති වෙන්න ඕනේ ඒකට යම් යම් තීරණ ගන්න ඕනේ ඒ තීරණ දේශපාලනයෙන් පිට කොන්දක් එක්ක ඒ තීරණ ගත යුතුයි එතෙන්ට යනවා නම් අපි ලෑස්ති උදව් කරන්නේ